කරු කතානායකතුමනි වර්තමානයේ අපේ රට මුහුණ දෙන සැබෑ තත්ත්වය හා ඊට පිළියම් වශයෙන් අප ගන්නා ක්‍රියාමාර්ග ගැන සති දෙකකට පමණ වතාවක් ඔබට දැනුම් දෙනවා. සමහරු මේක දිහා උපහාසයෙන් බලනවා. එයා අගමැතිකම ගත්තේ රටේ අමාරුකම් අපිට කියන්නද කියලා මාව විවේචනය කරනවා. තවත් සමහරු ඇත්ත තත්ත්වය පෙන්වා දෙනවට ස්තුතිවන්ත වෙනවා. ඒ දුෂ්කරතා ජය ගැනීමේ පිළියම් අපට යෝජනා කරනවා. ඔබ ඉන්නේ කණ්ඩායම් දෙකෙන් මොන පැත්තක වුණත් රටක් විදියට එකට එක් වෙලා මේ අසීරු තත්ත්වයෙන් රට ගොඩනැගීම ක්‍රියාමාදාමයට එක් වෙන්න කියා මම ඉල්ලා සිටිනවා. හැමෝම එකතු කරන්න අපි මේ ගමන යමු. එතකොට අපට මේ තත්ත්වයෙන් අපේ රට ගොඩ ගන්න පුළුවන්. අපි මේ මූණ දෙන්නේ ඉන්ධන ගෑස් විදුලි බලය හා ආහාර පිළිබඳ ප්‍රශ්නයකට එහා ගිය බලපතල ප්‍රශ්නයකට. අපේ ආර්ථිකය කඩා වැටිලා ඒකයි බරපතලම ප්‍රශ්නේ. සියලු ප්‍රශ්න විසඳා ගන්නට පුළුවන් වෙන්නේ ආර්ථිකයේ අලි ප්‍රകൃති තත්වයකට පත් කරගත්තොත් විතරයි. ආර්ථිකය ප්‍රകൃති තත්වයකට පත් කර ගැනීම සඳහා ඩොලර් අර්බුදයේ මුලින්ම විස්ථාගත යුතුයි. කඩා වැටුණු ආර්ථිකයක් ඩොලර් සංචික බිඳුවට වැටුණු ආර්ථිකයක් යලි ගොඩනැංවීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. කඩා වැටීම ආරම්භයේදී කෙසේ හෝ තිරංග දමා කඩා වැටෙන වේගය පාලනය කරගත්තා නම් මෙතරම් අසීරු තත්ත්වයක් උදාවන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේ අපේ රට අහිමි කරගත්තා. දැන් අපි පතුලටම වැටෙන ලකුණු පේනවා. ඒත් අපි කෙසේ හෝ මෙතැනින් ගොඩවිය යුතුයි. මෙතැනින් ගොඩ එන්නේ නැතිව රටේ වෙනත් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු සොයන්න අපට පුළුවන් වෙන්නේ නැහැ. අපේ බලශක්ති ඇමතිතුමා ඉන්ධන තත්ත්වය ගැන පාර්ලිමේන්තුවට විස්තර කරලා තියෙනවා. එතුමාට මූණ දෙන්න දෙන එක ප්‍රශ්නයක් මම පෙන්වන්න. මේක තෙල් සංස්ථාව මේ වෙද්දී ඩොලර් මිලියන 700ක් ණයයි. මේ ණය බර නිසා ලෝකයේ කිසිදු ආයතනයක් අපේ තෙල් සංස්ථාවට තෙල් දෙන්න කැමති නැහැ. අත්පිට මුදලටවත් තෙල් දෙන්න ඒ අය පස්ස ගහනවා. ඉන්දිය ණය ආධාර යටතේ අපි දැනට ඩොලර් බිලියන 4ක් පමණ මුදලක් ණයට අරන් තියෙනවා. අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කර තිබෙනවා. හැබැයි ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපට ණය දෙන්න බැහැ. සීමාවක් තිබෙනවා. අනික් අතට අප ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් අපට තිබිය යුතුයි. නැතිනම් කවුරුත් අපිට පිනට සල්ලි දෙන්නේ නැහැ. විශේෂයෙන්ම හෙට ඉන්දියාවේ ආණ්ඩුවෙන් උසස් නිලධාරීන් 3 දෙනෙක් එනවා. ආණ්ඩුව එක කතා කරන්නේ ඊළඟ මුදල් ලබා දෙන එකත් ණය ලබා දෙන එක පිළිබඳව. ඉතින් මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. අපිට පුළුවන් තරම් ඉන්දියාව දුන්නේ දැන් ඉන්දියාවෙත් බැංකුවල ප්‍රශ්න තියෙනවා. එහෙනම් මේ අසීරු තත්වයෙන් ගොඩේීමේ මාර්ගය කුමක්ද? දැන් අපි ඉදිරියේ ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමයි. මොකද වෙන එක රටක්වත් අපිට ණය දෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය නැතුව. ඉතින් අපි ඒ සහතිකය අරගන්න ඕනේ. එකඟත්වයකට එන්න ඕනේ වෙන රටවලින් ලබා ගන්න. වෙනත් මාර්ග තියෙනවා නම් කරුණාකරලා කියන්න. මෙතෙක්කල් ආණ්ඩුව දන්නේ මේ මාර්ගය විතරයි. වෙනත් කිසියම් මාර්ගයක් අප ඉදිරියේ නැහැ. අපට යන්න තියෙන්නේ මාර්ගයේ. ඒ මාර්ගයේ ගොස් අතිරේක ණය පහසුකම් සඳහා ඔවුන් සමග ගිවිසුමකට එළඹීම අපේ අරමුණයි. ඉන්පසු ආර්ථික ස්ථාවරභාවයට පත්කරලීමේ පදනම සකස් කොට අපනයන ආදායම් වැඩි කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමයි. මහ බැංකුව භාණ්ඩාගාරය සහ අදාළ රජයේ නිලධාරීන් වෘත්තිකයන් විශේෂයන් සමග සාකච්ඡා කොට අපි මේ වැඩපිළිවෙළ සැලසුම් කර තිබෙනවා. මම මන්ත්‍රීතුමාට කියන්න කැමති IMF එක එක කිසි අවස්ථාවක රුසියන් තෙල්වත් රුසියාවත් යුක්‍රේන් යුද්ධ ගැනවත් කතා කරලා නැහැ. මීට වඩා යහපත් ක්‍රියාමාර්ග තිබේ නම් අපට දන්වන්න. රටට හිතකර ප්‍රායෝගික වෙනත් විසඳුම් ඔමලග ඇත්නම් කරුණාකරේ ඉදිරිපත් කරන්න. කැබිනට් මණ්ඩලයෙන් ඒවා සාකච්ඡා කරනවා. ඒ වගේම දේශපාලන පක්ෂවලට අවශ්‍ය නම් ඔවුන්ගේ විසඳුම් පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කරන්න අපිට පුළුවන්. අප ඒ සඳහා ඉඩකඩ ලබා දීමට සූදානම්. හොඳයි. අප දැන්ට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මම සවිස්තරාත්මකව ඔබට කියන්නම්. මොකද්ද කරන්න කියලා දැන් යන සාකච්ඡා කුමක්ද කියලා කියන්න. මොකද ඒ සාකච්ඡා සාර්ථකව අවසන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ 20 වෙනිදා වන විට කැබිනට් මණ්ඩලයේ බහුතරය පත් කරා. එතනින් සිට අපි අපේ වැඩපිළිවෙල ආරම්භ කරා. මුලින්ම අප 2019 පැවති බදු ක්‍රමයට ආපහු යෑමට තීරණය කරා.
විස්ස 25 වෙනකොට ජාතික ආයවැය ප්‍රාථමික අතිරේකයක් ඇති කිරීමට එකඟ වුණා. ආදායම් සහ බදු පිළිබඳ සාකච්ඡා කරන IMF නියෝජිත පිරිස ලංකාවට ආවා. ඔවුන් අදාළ වාර්තා ලබා දුන්නා. පසුගිය සඳහා IMF ප්‍රධාන නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණියා. ඉදිරි දින කීපය පුරාම ඔවුන් සමග සාකච්ඡා පවත්වනවා. මේ වන විට ආරම්භක සාකච්ඡා පවත්වා අවසානයි. රාජ්‍ය මූල්‍යංශය නායතිරසර භාවය බැංකු අංශයේ ස්ථාවර භාවය සමාජ ආරක්ෂණ ජාලය ආදී අංශ රැසක් පිළිබඳ අදහස් හුවමාරු කරගත්තා. ණය ප්‍රතිව්‍යගත කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන ලසාඩ් හා ක්ලිෆර්ඩ් චාන් සමාගම් නියෝජිතයන් දැනට ලංකාවේ පැමිණ ඒ කටයුතු වල නිරත වෙනවා. ණය ආපසු ගේවීම ප්‍රතිව්‍යගත කරලීමේ සැලසුම් රාමුව සකසමින් යනවා. ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිත කණ්ඩායම ලබන සෞඳා ලංකාවට එනවා. එයා රුසියාව ගැන සාකච්ඡා කරන්නට යන්නේ නැහැ. ලංකාව ගැන විතරයි. මේ කණ්ඩායම් තුනම කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම් අපි සකස් කළා. ඔවුන් සමග අප දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වනවා. ඒ වගේම දැන් මේ කණ්ඩායම් තුනටම එකට එක්ව ලංකාවේදී සාකච්ඡා පැවැත්වීමේ අවකාශය ලැබෙනවා. ඒක උවමනයි. අපේ වැඩපිළිවෙල වේගවත් කරලීමට ඒ අවකාශය රුකුලා. ජූනි මාසයේ අවසාන වෙද්දී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරි මට්ටමේ එකඟත්වයකට එළඹීමට බලාපොරොත්තු වෙනවා. That's the staff agreement. මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ ණය ගෙවීම ප්‍රතිව්‍යගත කරලීමේ සැලැස්මයි. ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන් සමාගම මේ සමග 21 ජූලි මාසයේ අවසන් වීමට පෙර ආතුව මේ සැලැස්මේ රාමුව සකස් කිරීමට අප උත්සාහ කරනවා. අපිත් ඒ සමාගම් දෙකත් අපි ක්‍රියා කරන්නේ මේ ඉලක්කයට එන්න පුළුවන් නම්. ඉන්පසු මේ සැලසුම් රාමුවත් නිලධාරී මට්ටමේ එකඟතාවයත් සැලකා බලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අධ්‍යක්ෂක මණ්ඩලයේ අවසාන තීරණයට එළඹීමට නියමිතයි. අපිට ඒ තීරණය ගන්න ඕනේ. සහතිකය ගත්තොත් ඇති. මුදල්ුවම නැහැ පළවෙනි අවස්ථාවේදී. ඒ මුදල් වෙනත් රටවලින් ලබා ගන්න පුළුවන්. මුදලුත් එනවා. මේ වැඩ කටයුතු වලට සමාන්තරව අපි ඉන්දියාව, ජපානය, චීනය රටවල් මූලිකත්වයෙන් ණය ආධාර සමුළුවක් සංවිධානය කරන්නට සැලසුම් කරනවා. මේ රටවල් තමයි අපට ණය දෙන ප්‍රධාන රටවල්. ඔවුන් සමග යම් යම් නොහොඳ නොක්කාඩු ඇති වී තිබුණා. අප ඒවා සමනය කරමින් නැවතත් හොඳ හිත තහවුරු කරලීමට වෙහෙසෙනවා. මේ රටවල් ණය ආධාර ප්‍රදාන කරන ක්‍රමවේදීන් වෙනස්කම් තියෙනවා. මේ රටවල් තුනම ක්‍රම තුනකින් තමයි ඒ සහය දෙන්නේ. දැන් මේක එක ස්ථාවරයකට ගේන්න තමයි ටික කලක් අපිට කතා කරන්න සිදු වෙන්නේ. ආධාර සමුළුව මගින් අප උත්සාහ කරන්නේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මේ රටවල් තුන සමගම පොදු එකඟතාවයකට පැමිණීමයි. IMF සහතිකය අපට ලැබුණොත් අප ගැන ලෝකයට විශ්වාසයක් ඇති වෙනවා. ලෝකයේ අනෙක් රටවලින් ආධාර සහ අඩුපුලි ණය ලබා ගැනීමේ අවස්ථාව අපිට ලැබෙනවා. ඒ සමගම IMF අනුමැතියෙන් පසුව මුදල් ලැබෙනතුරු අතරමැදි කෙටිකාලීන ණය ආධාර ලබා ගැනීම සඳහා අප ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමගත් ඇමරිකාව ඇතුළු අපට හිතවත් වෙනත් රටවල් හා රාජ්‍ය නායකයන් සමගත් සාකච්ඡා වෙමින් යනවා. මේ කටයුතු සාර්ථක නිම කර ගැනීමෙන් පසු ආර්ථික ස්ථාවර භාවයට පදනම් දමා ගන්නට පුළුවන්. මේක අපි මේ අවුරුද්දේ කරන්න තිබෙනවා. එතනින් ඉඳන් ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරලා ජනතාවට සහන දෙන්න අපි වැඩ කරන්න ඕනේ. එතනින් මේ ගමන අවසන් වුණා කියලා සතුටු වෙන්න අපිට බෑ. එතනින් තමයි අපි ඉදිරි ගමන ආරම්භය. ශක්තිමත් ආර්ථිකයක් කරා යන අලුත් ගමනක ආරම්භය. ඒ පිළිබඳ වැඩසටහනක් අපි කාලයෙන් මෙහාට ඉදිරිපත් කරනවා. එතෙන් සිට අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරලීමේ නව ලාංකික ආර්ථිකයක් බිහි කරලීමේ ගමන ඉදිරියට යා යුතුයි. අපි ඇත්ත වශයෙන්ම අපනයන ආර්ථිකයක් වෙන්නේ නැත්නම් මේ ණය ගෙවන්න බැරි වෙනවා. අපිට එතෙන්ට යන්න තියෙනවා. ඒකයි ඇත්ත. මේ ඉදිරි ගමනේ පදනම සැකසීම සඳහා අගෝස්තු මාසයේ ඉතිරි කාලය 2022 ඉතිරි කාලය සඳහා අන්තර්කාලීන ආයවැයක් අපි ඉදිරිපත් කරනවා. 2023 වසර සඳහා ආයවැය ලේඛන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා. ඊට අමතරව ආර්ථික ශක්තිමත් කරලීම සඳහා අවශ්‍ය නව රීති සහ අනපනත් කීපයක් ද අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග අප සාකච්ඡා ආරම්භ කර තියෙනවා. ඒ සාකච්ඡා වලට සහභාගී වී රට ගොඩනැංවීමේ කාර්යයට උර දෙන සියලුම පක්ෂ සහ විද්‍යාවෙන්ද මගේ ස්තුතිය පුද කරනවා. ඒ සමගම ආහාර සුරක්ෂිත සහතික කිරීමටත් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත්
අපි ක්‍රියා කරනවා. ලබන කන්නේදී හිඟයකින් තොරව ගොවීන්ට පෝර ලබා දීමට සැලසුම් සකස් කරගෙන යනවා. සහල් මිල පාලනය කිරීම උදෙසා ඉන්දිය ණය ආධාර යටතේ සහල් ගෙන්වා වෙළඳ පොළට ඉඟුත් කිරීමට අප පියවර ගන්නවා. ඒ මාගින් පාරිභෝගිකයන්ට සහනයක් ලබා දෙනවා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරලීම උදෙසා වෙහෙසෙන කැපවෙන පුද්ගලයන්ටත් කණ්ඩායම් වලටත් ස්තුතිය පළ කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ රජයේ සාකච්ඡාවන්ට පක්ෂභේදයෙන් පසෙකලා බොහෝ අය සහභාගී වෙන බවත් මම මෙහිදී සිහිපත් කරනවා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයත් ජාතික ජන බලවේගයත් කෘෂි ගොළපොළවල් පිහිටවීමට මූලිකත්වයේ ගන්නා බව ප්‍රකාශයට පත් කර තියෙනවා. රජයෙන් කිසිදු සහයක් නොඉල්ලා එවැනි ගොවි පොළවල් පිහිටවීමේ කටයුතු කිරීම පිළිබඳ මම ඔවුන්ට විශේෂ ස්තුතිය පුද කරනවා. අනුර කුමා දිසානායක මන්ත්‍රීතුමා පසුගියදා ප්‍රකාශ කර පරිදි වගා කළ යුතු ස්ථාන පවා මේ වන විට ඔවුන් තෝරාගෙන අවසානයි. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත හිස්සිඩම් ගණනාවක් කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කිරීමට බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කටයුතු කරගෙන යනවා. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාටත් අනුර දිසානායක මන්ත්‍රීතුමාට වගා කිරීම සඳහා ඉඩම් පිළිබඳ ගැටලුවක් ඇතිනම් බන්දුල ගුණවර්ධන ඇමතිතුමන් සමග සාකච්ඡා කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතා කමිටියේ ලේකම්තුමාටත් මේ පක්ෂ දෙකේ නායකයින් සමග සාකච්ඡා කරන මෙන් මම දැනුම් දී තිබෙනවා. පසුගිය සෞන්දා කැබිනට් මණ්ඩලයේ 22-21 අපි දන්නේ නැහැ 22-21 කියලා මේ සංශෝධනයේ දැන් එක එක නම්බර තියෙනවා. විජේදාස රාජපක්ෂ ඇමතිතුමා ඉදිරිපත් කළ සංශෝධනයට එකඟත්වයේ පළ කරා. සමගි ජන බලවේග ඉදිරිපත් කළ 21 වෙනි සංශෝධන යෝජනා පිළිබඳ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු මතය ප්‍රකාශ කර තියෙනවා. ඒ සියල්ලම ජනමත විචාරණයට යටවෙන්න ඕන කියලා ප්‍රකාශ කරලා තියෙනවා. රජයේ යෝජනාව කැබිනට් මණ්ඩලයට එකඟ වී තිබෙනවා. දැන් අපි කඩිනමින් කළ යුත්තේ මේ යෝජනා පිළිබඳ එකඟත්වයකට පැමිණීම. පාර්ලිමේන්තුවට අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීමයි. නමුත් සමගි හා සහ ජාතික බලවේග පාර්ලිමේන්තු වර්ජනය කරන නිසා විශේෂණි සංශෝධනයේ කාර්යයන් බව මේ සතියේ සාකච්ඡා කිරීම තවදුරටත් ප්‍රමාද වීම කනගාටු කරුණක්. අපි අලුතින් යෝජනා කළ පාර්ලිමේන්තු කොමිටි ක්‍රමය පිළිබඳ පූර්ණ සැලසුමක් හා වාර්තාවක් ලබා දෙන ලෙස මම හිටපු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරා. එතුමා ඒගේ වාර්තාව පසුගිය සෞන්දය අපට ලබා දුන්නා. සිංහල දෙමළ පරිවර්තනයක් ලැබුණා මම මේ සභාවට ඒව මන්ත්‍රීවරුන්ට ඒව ලබා දෙනවා. ඒ නිසා මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටින්නේ වහාම පාර්ලිමේන්තුවට පැමිණ 21 වෙනි සංශෝධනය සම්මත කරලීමට වැඩපිළිවෙලට දායක වෙන ලෙසයි. පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත කරවීමට එක්වෙන ලෙසයි. මම මීට කලින් අවස්ථා ගණනාවකදී සිහිපත් කළා වගේ අද අපි මේ මුහුණ දෙන්නේ සාමාන්‍ය තත්ත්වයකට නෙමෙයි. නූතන ඉතිහාසයේ කිසි අවස්ථාවක අපේ රට මේ වගේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේ නැති බව මහා වරින් වර සඳහන් කර තියෙනවා. ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයකදී ඔබ කැමති පක්ෂයට රට බාර දෙන්න වඩා සුදුසු 225 දෙනෙකු 25 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කරවා යවන්න. ඒ වගකීම සහ බලය තියෙන්නේ පුරවැසි ඔබටයි. එතනදී රට මෙවැනි තත්ත්වයකට ඇදවැටීමට මූලික වූ අය සිතන අයව ප්‍රතික්ෂය කිරීමේ අයිතියත් ඔබට හිමි වෙනවා. ඒත් ඒ සියල්ල ඉටු කරගන්න පුළුවන් වෙන්නේ රට වැටි ඇති තත්ත්වයෙන් යලි යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් පසුවයි. ඒ බවත් සිහි තබාගෙන වර්තමානයේ රට වැටි ඇති තත්ත්වයෙන් යලි ඔසවා තැබීමේ වෑයමට දායක වන ලෙස මම මේ රටේ හැම පුරවැසියෙක්ගෙම ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි මුලින්ම මේ තත්ත්වයෙන් ගොඩෙමු. එන්නට එක්සිතව එක්සත්ව වෙහෙසෙමු. අසීරුතා ඇතිවේවි. දුෂ්කරතා මතුවේවි. ඒ දුෂ්කරතා අසීරුතා මැද්දේ අපි රට ගොඩ නැංගවීම වෙනුවෙන් සුළුවෙන් හරි කරන්නට පුළුවන් දේවල් තියෙනවා. මම හැම පුරවැසියෙක් ඉල්ලා සිටින්නේ කෙටි කාලයකට මේ දුෂ්කරතා අසීරුතා විඳදරාගෙන රට ගොඩ නැංගවීමේ වෑයමකට දායක වෙන ලෙසයි. අප රජයක් ලෙස දැනට අනුගමනය කරමින් යන ක්‍රියාමාර්ග අනුව ක්‍රමක්‍රමයෙන් ඔබේ දුෂ්කරතා අසීරුතා අඩුවෙමින් යනු ඔබට දැන්වේවි. විදුලි කප්පාදුව අවම තත්ත්වයකට ගෙන එන්නට හැකි වෙලා තියෙනවා. ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 70ක් සහ අපේ ඩොලර් මිලියන 20ක් යොදවා ගෑස් මෙට්‍රික් ටන් ලක්ෂයක් ආනයනය කිරීමට
දැන්ට පීවර ගෙන තිබෙනවා. ඒ ගෑස් තොග ලැබුණු විට ගෑස් ඉංගිය සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වේවි. ඉන්ධන සඳහා මාසයකට ඩොලර් මිලියන 550ක් පමණ අවශ්‍යයි. දැනට අප මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය මත මේ මුදල මාසිකව සපයා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා අපට ලැබෙන ඩොලර් ආදායම අනුව හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීමට තව ටික කාලයක් ගත වේවි. මේ නිසා ඉතාම අරපරිස්සමෙන් ඉන්ධන භාවිතා කරන ලෙස මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. අප අද මුහුණ දෙන අර්බුද හමුවේ පාසල් අධ්‍යාපන කඩාවැටී ඇති බව අප දන්නවා. දරුවන්ට මාස ගණනාවක් අධ්‍යාපනය අහිමි වුණා. මුලින්ම කොවිඩ් වසංගතය නිසා, ඊළඟට ආර්ථික කඩාවැසීම නිසා. සුසිර් ප්‍රේමජයන්ත ඇමතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටිනවා. පාසල් බස් රථ පාසල් වෑන් සඳහා ඉන්ධන ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන අදාළ බලධාරීන් සැලසුම් සකස් කරමින් යනවා. පාසල් දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමට ඇති පරිසරයක් ඉක්මනින්ම සකසා දෙනවා. අපි පියවරෙන් පියවර, අඩියෙන් අඩිය මේ ගමන ඉදිරියට යමු. ලෝකය අපට උදව් කරන්නේ මේ වැටුණු තැනින් නැගීමට අප තුළ ඕනෑකමක් කැපවීමක් ඇති බව ඔවුන්ට දැනුණොත් විතරයි. ඉතින් මේ අවස්ථාවේ අපට එක්කෝ රට ගොඩ නැංවීමේ අභිලාෂය අප තුළ ඇති බව පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් එවැනි අවස්ථාවක් අපට නැති බව පෙන්වීම සඳහා නොයෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්නට පුළුවන්. ඔබ මෙතනදී අරගල කර යුත්තේ රට නැංවීම වෙනුවෙන්, එහෙම නැතුව රට විනාශ කිරීම වෙනුවෙන් නොවේ. ඒ නිසා හැම අවස්ථාවකදීම හොඳින් සිතා බලා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. සමග ජන බලවේගයත් ජාතික ජාතික ජන බලවේගයත් දැන් පාර්ලිමේන්තුව වර්ජන කිරීමේ පොදු ස්ථාවරයකට පැමිණලා තිබෙනවා. IMF සමග එක්ව කටයුතු කළ බව සමග ජන බලවේගය කලින් ප්‍රකාශ කර තිබුණා. ඒ අය විවෘත ආර්ථිකයට අපිටත් වඩායි මටත් වඩා ඉස්සරහන් හිටියා. දැන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වෙලාද? IMF සාකච්ඡා ගැන ජාතික ජන බලවේගය එහෙඟත්වයක් නැද්ද? පාර්ලිමේන්තුව මගහරින්නේ පාර්ලිමේන්තුව වර්ජනය කරන්න ඒ නිසාද? සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන ලෙස මම IMF නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා. ඉතින් මේ හැම පක්ෂයටම ගිහින් IMF නියෝජිතයන් එක කතා කරන්න පුළුවන්. මේ සාකච්ඡා සඳහා සහභාගී වන ලෙස මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටිනවා. විවේචනයට වඩා මේ අවස්ථාවේ රටට වැදගත් වෙන්නේ විසඳුම්. ඒ නිසා ඔබ සතුව වඩාත් හොඳ විසඳුම් ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. ඒක අපිට දැනගන්න, අපිට වඩා හොඳ විසඳුම් තියෙනවනම් කියන්න. ඒවා අරගෙන අපි ක්‍රියා කරන්න. 21 සංශෝධනයේ නොබෝ දිනකින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. මේ පක්ෂ දෙකට 20 සංශෝධනය අවශ්‍යද නැද්ද? ස්වාධීන කොමිෂන් සභා අවශ්‍යද නැද්ද? මේ ගැන අපිට කියන්න. ඒකද පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ? පාර්ලිමේන්තු කමිටි මගින් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලු මහජන මන්ත්‍රීන් රාජ්‍යපාලනයට හවුල්වීමට ඔවුන් එකඟද විරුද්ධද? ඩොනමෝ ක්‍රමයට එකඟද විරුද්ධද? ඒ පිළිබඳ ඔබේ මත ඉදිරිපත් කිරීමේ අවස්ථා දැන් සමගි සහ ජාතික ජන බල වේගයට හිමි වී තිබෙනවා. ඇයි එහෙනම් පාර්ලිමේන්තුව මග අරින්නේ? මේදී අප මත අමතක නොකළ යුතු වැදගත් කරුණක් තියෙනවා. සමස්ත පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාවගේ පොදු විරෝධතාවයක් එල්ල වෙමින් පවතින අවස්ථාව. මේ එවැනි අවස්ථාවක රටේ අනාගතයට බලපාන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කර ගණනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී තිබෙනවා. එවැනි මොහොතක රටට සැබෑ ආධාරයක් ඇත්නම් කළ යුත්තේ ඒ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමයි. ඒ ප්‍රතිසංස්කරණ අඩුපාඩුකම් ඇත්නම් ඒවා පෙන්වීමයි. ඒ නිසා හුදු සම්ප්‍රදායික දේශපාලනයේ මිදී රට වෙනුවෙන් අලුතෙන් සිතන්න කියා මම හැම දිනෙකේ ඉල්ලා සිටිනවා. ඒ වගේම අපට අවශ්‍ය දේ දේශපාලනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනම් කර ගැනීම උදෙසා පාර්ලිමේන්තුව රැස්වීම සඳහා සහභාගී වෙන්න සහ මම ආරාධනා කරනවා. මේ අරගලයේ තියෙන්නේ මේ රටේ ක්‍රමවේද වෙන සිස්ටම් චේන්ජ්. පරණ දේශපාලනය කරන්න නෙමෙයි, මාධ්‍යයට යන්න නෙමෙයි. පාර්ලිමේන්තුවේ විපක්ෂය කියන්නේ කවුද? පාර්ලිමේන්තුවේ විපක්ෂය කියන්නේ විකල්ප ආණ්ඩුව. විකල්ප ආණ්ඩුව නම් විකල්ප වැඩසටහනක් තියෙන්න ඕනේ, ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. ඒවා ඉදිරිපත් කළා අපිව වාද විවාද කරන්න ඕනේ. දැන් බලන්න ඊයේ
අපේ මගේ මිත්‍ර විමල් වීරවංශ මන්තුමා කිව්වා බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමතුමා මට වඩා හොඳ මුදල් ඇමතිවරෙක් කියලා. ඉතින් මම ඒක පිළිගන්නා. ඒක ගැන මම වාද කරන්න යන්නේ ඉන්නේ නෑ මන්ත්‍රී මම කතා කර ඉවර කරන් පස්සේ කරන්න. මම කතාවෙන් පස්සේ ඔබතුමා කියන එතුමා හොඳම මුදල් ඇමති කියලා මට ප්‍රශ්නයක් නෑ. මං ඊට ඒක පිළි අරගෙන යන්න වෙන එක මං හොඳයි කියලා. කොහොම හරි අපිට තියෙන්නේ මේවා ගැන සාකච්ඡා. ඉතින් මේ විකල්ප යෝජනා තියෙනවා නම් මං කියනවා එයාට පාර්ලිමේන්තුවට එන්න කියලා. අද පස්සේ පාර්ලිමේන්තුව කල් දානවා. ඒත් එතුමන්ලා ඉන්න නිසා මේ ඔක්කොම ඉදිරිපත් කරන්න මම කියනවා සිකුරාදා පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. සිකුරාදා එන්න ඔබේ විකල්ප මේ සමා මෙහාට දෙන්න. අපි ඒ ගැන වාද විවාද කරමු. අපි ලෑස්ති සිකුරාදාට එන්න. ඉතින් දැන් ඔකිය මේ කාලේ වර්ධනයක වර්ධනය අද ඉවර වෙන්න ඕනේ. හෙට නිවාඩු. අනිද්දා මම ලිපියක් දුන්නා මෙන්න අරුත් එකක්. ඉතින් මම කියනවා එයාට කරුණාකරලා එන්න කියලා. මම සභානායකතුමාට කියනවා සභානායක ලේකම්ගෙන් මේක හොයලා දීලා එතුමන්ලා එනවා නම් කරුණාකරලා මේක ඔබතුමාට එවන්න කියලා. ඒක කරන්නේ නැත්නම් අපි ඊළඟ සැරේ ආවම පෙන්නමු මේකෙන් පැනලා ගියේ කියලා. එච්චරයි තියෙන්නේ. මේකෙන් පැන පැන යන්න බෑනේ. මේක ඇවිල්ලා කියන්න මේකෙන් ඇවිල්ලා කියන්න මේ අපි අපේ මේක අදහස් මේව. IMF එකට යන්න ඕනද නැද්ද? ජාතික ජන බලවේගයේ IMF එකට යන්න කියනවද නැද්ද? මෙයා ඉවත් වෙනවද? කොහොමද පෙට්‍රල් හොයලා දෙන්නේ? කොහොමද ඩීසල් හොයලා දෙන්නේ? කොහොමද ආහාර වගා කරන්නේ? මේ ඔක්කොම ඇවිල්ලා රටට කියන්න. එතකොට අපිට සැලැස්මක් නැත්තම් මේගොල්ලෝ සැලැස්මක් තියෙන ජනතාව කිය ආ මෙයාට භාණ්ඩ බාර දෙන්න කියලා. ඒත් හැංගිලා දුවලා කරන්න බෑනේ. හැංගෙනවනේ. බලේ දෙනකොටත් දිව්වා. විපක්ෂේ ඉන්නකොටත් දුවනවා. ඉතින් කොහොමද මේක කරන්නේ? දෙකේම දුවනෝනේ. කොහොමද ඒගොල්ලෝ රට පාලනය කරන්නේ? මේ අලුත් කණ්ඩායම බලන්න. මම කනගාටුයි. මම පුහුණු කරපු අයට දැනන්නේ කොහොමද බලය ගන්න කියලා. මම අසාර්ථක වුණාද කියලා මම හිතනවා. ඉතින් රට ගැන සිතා අන් සියලු ભેද කෙටි කාලයකට අමතක කර එකට එක්වි කටයුතු කළොත් අපට මේ ව්‍යවසායෙන් ලංකා මාතාව බේරා ගන්න පුළුවන්. වටුවැද්දාගේ දැලෙන් වටුකුරුල්ලන් ගැලවුනේ හැම දිනම එකට එක්වි දැල ඔසවාගෙන පියාඹු නිසා. වැද්දාට බැන බැන හිටියා නම් මුළු වටු රැළම දැලට අහුතු වෙලා ගොදුරු වෙනවා. අපි එකිනෙකාට දොස් කියකේ හිටියා නම් ඒ වගේම අපි දැලේ හිට වෙන ඔකටුවන් වාගේ නැති වෙනවා. ඒ නිසා අපි මේ ආර්ථික අර්බුදය දැලෙන් මිදමු. අපි එක් වී අභියෝගය ජයගමු.